ඉතින් අද වලට මම අරගෙන ආවේ ලංකාවේ ගොඩක් දෙනෙක් දැනගන්න කැමති ලංකාවේ ડોක්ටර් කෙනෙක් සැලරි එකක් විදියට කොච්චර මාසයකට හොයනවද නැත්නම් මාසෙ පඩියල කීයක් ගන්නවද කියන එක. ඉතින් salaryexplorer.com මාසයෙන් තමයි මේ වීඩියෝ එක හදලා තියෙන්නේ. අපි වම් වීඩියෝ එකට. ඉතින් මේ තියෙන්නේ salary structure, pay scale, comparison. අතර මේකෙන් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් minimum salary එක ડોක්ටර් කෙනෙක්ගේ 1,90,000ක් විතර වගේ වෙනවා. median එක 2,26,000 කියන්නේ මැද salary එක 2,26,000 ඒ කියන්නේ average එකක් විතර 2,26,000ක් විතර ගන්නවා කියනවා. ඒ වගේම සාමාන්‍ය maximum salary එක 376,000කට වගේ ගිහිල්ලා තියෙනවා. ඉතින් මේකෙදී විශේෂයෙන්ම ගත්තොත් මේ උඩ කොටසේ 65% of people and 135 to 197,000 කියනවා. 65%ක් 135,000 197,000 අතර 20%ක් 135,000ට වඩා අඩුයි. 10%ක් 197,000යි 224,000ක් සහ 5%ක් 102,000ට 224,000ට වඩා වැඩි සැලරි එකක් ඩොක්ටර්ස්ලා ගන්නවා. ඉතින් මේ salaryexplorer.com එකේම තවදුරටත් කියනවා මේකේ සාමාන්‍යයෙන් 25%ක් එම්ප්ලොයිස්ලාගෙන් 182,000ට වඩා අඩුවෙන් ડોක්ටර්ස්ලා ගන්නවා කියලා. 50%ක් ડોක්ටර්ස්ලා ඇවිල්ලා 226,000ට වඩා අඩුවෙන් ගන්නවා. 75%ක් 261,000ට 100 කියන්නේ සාමාන්‍යයෙන් මැක්සිමම් සැලරි එක 376,000ක් විදිහට තමයි සාමාන්‍යයෙන් මේ salaryexplorer.com එකෙන් හඳුනාගෙන තියෙන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් ડોක්ටර්ස්ලාගේ වදන්න ඕනම වෘත්තියක තියෙන එක්ස්පීරියන්ස් එක අනුව සැලරි එක රේන්ජ් එක වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අවුරුද්දක් අවුරුදු දෙකක් අතර වගේ එක්ස්පීරියන්ස් එකක් තියෙන ડોක්ටර් කෙනෙක් රුපියල් 1,24,000ක් වගේ වෙනවා. අවුරුදු දෙකක් අවුරුදු පහක් අතර නම් 1,65,000ක් වගේ. අවුරුදු පහක් අවුරුදු 10ක් අතර 2,44,000ක්. 10ක් 15ක් අතර 290,000ක්. 15ක් 20ක් අතර 324,000ක් සහ අවුරුදු 20කට වඩා වැඩි ડોක්ටර්ස්ලා 103,000කට එහා ගාණක් ඇවරේජ් සැලරි එකක් විදිහට ලංකාව තුල ඉඳලා හොයන්න පුළුවන් මෙයාලට. ඉතින් මේක ටික බෝනස් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මෙතන මේ බෝනස් ගෙවීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම තියෙන්නේ ලංකාවේ ડોක්ටර්ස්ලාගේ තත්ත්වය. ඉතින් ලංකාවේ ડોක්ටර්ස්ලාගෙන් 86%කට බෝනස් හම්බ වෙනවා. 84,400ක් කියලා කන්ෆර්ම් කරලා තියෙනවා. ඊට සියට බෝනස් හම්බෙන්නේ නැහැ කියලා. සාමාන්‍යයෙන් 5%ක් ඇවරේජ් 5%ක් 9%ක් අතර තමයි සාමාන්‍යයෙන් මේ බෝනස් එක හැදෙනවා කියලා සාමාන්‍යයෙන් මෙයාලා කියන්නේ. ඉතින් ලංකාවේ ඕවරෝල් ගත්තොත් හැබැයි සාමාන්‍යයෙන් ලංකාවේ ඕවරෝල් ඇවරේජ් සැලරි ඉන්ක්‍රිමන්ට් එක ලංකාව තුළ 9%ක් විතර වගේ වෙනවා. ඉතින් මන්ත්‍රී කියන්නේ මාස 17ක වගේ විතර සැරයක් වගේ තමයි සැලරි එක වැඩි වෙන්නේ. මේක ඇතරම ලෝකයේ සැලරි ඉන්ක්‍රිමන්ට් රේට් එකට වඩා කියන්නේ අවුරුද්දකට සැරයක් සැලරි වැඩි වෙන ගානට වඩා ලංකාවේ රේට් එක වැඩි. මොකද ලෝකයේ සාමාන්‍යයෙන් 3%කින් විතර වගේ තමයි මාස 16කට සැරයක් සැලරි එක වැඩි වෙන්නේ. හැබැයි ලංකාවේ මාස 17කට විතර සැරයක් 9%කින් විතර වගේ සැලරි වැඩි වෙනවා කියලා කියන්නේ. ඉතින් එක පැත්තකින් එක හොඳ තත්ත්වයක්. මේක හැබැයි හැම ප්‍රොෆෙෂන් එකකටම අදාළ දෙයක්. ඊට පස්සේ ඇවරේජ් සැලරි ඉන්ක්‍රිමන්ට් ડોක්ටර් කෙනෙක්ගේ ගත්තොත් සාමාන්‍යයෙන් 14%ක් විතර වගේ ඇවරේජ් සැලරි ඉන්ක්‍රිමන්ට් එකක් තියෙනවා මේ කට්ටිය. ඒ නිසා සාමාන්‍යයෙන් ලෝකයේ ලංකාවේ සහ ඇවරේජ් සැලරි ඉන්ක්‍රීස් වලට වඩා සාමාන්‍යයෙන් ડોක්ටර්ස්ලාගේ සැලරි ඉන්ක්‍රීස් එක වැඩි කියලා අපිට මේකත් එක්ක බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි බලමු ડોක්ටර්ස්ලා කතා කරන කලින් සැලරි කම්පැරිසන් එක ජෙන්ඩර් විදිහට. ලංකාවේ සාමාන්‍යයෙන් මෙන්ස් ලගේ ඇවරේජ් සැලරි එක 93,600ක් විතර වගේ තියෙනවා. මේක 10%ක් විතර වගේ අඩුයි විමෙන්ස් ලගේ. 84,800ක් විතර වගේ තමයි සාමාන්‍ය මේ ડોක්ටර්ස් ලගේ නෙවෙයි මේක සාමාන්‍ය ඕනෑම කියන ඇවරේජ් සැලරි එකක් විතර ගත්තොත් පුද්ගලයෙක්ගේ 10%ක් අඩුයි ගෑනු කට්ටියගේ. ඉතින් ડોක්ටර්ස් ලගේ විශේෂයෙන්ම ගත්තොත් ડોක්ටර්ස් ලගේ ඒ තත්ත්වය ඒ විදිහටම තියෙනවා. සාමාන්‍ය ડોක්ටර් කෙනෙක්ගේ ඇවරේජ් සැලරි එක 255,000ක් වගේ වෙනවා. හැබැයි ලේඩි ડોක්ටර් කෙනෙක් නම් 218,000ක් විතර වෙනවා. ඒ කියන්නේ 17%කින් විතර වගේ ලේඩි ડોක්ටර්ස් ලගේ අඩුයි. ඒක නිසා මේ තත්ත්වයේ සම්බන්ධිත ડોක්ටර් ෆීල්ඩ් එක කියන්නේ මේ ડોක්ටර්ස් ලගේ මේක තියෙන ඇත්තටම. ඉතින් මේ තියෙන මේ සැලරි කම්පැරිසන් එක අවුරුද්දෙන් අවුරුදු සාමාන්‍යයෙන් වැඩි වෙන එක ඕවරෝල් සාමාන්‍යයෙන් අවුරුදු ගාන වැඩි වෙනකොට 32 36 21 14 9 විදිහට ඔන්න විදිහට එන්න එන්න අවුරුදු ගාන වැඩි වෙන වැඩි වෙන ඊළඟ අවුරුදු 5ට සාපේක්ෂව සැලරි ඉන්ක්‍රීස් එකක් වැඩි වෙනවා සාමාන්‍යයෙන් ඕනෑම වෘත්තියක. හැබැයි අපේ ડોක්ටර්ස් ලගේ ගත්තොත් එහෙම ડોක්ටර්ස් ලගේ මෙන්න මේ විදිහට තමයි වැඩි වෙන්නේ. 34 පළවෙනි අවුරුදු දෙකේ ඉඳලා අවුරුදු 5 වෙනකන් 34කින් අවුරුදු 5 10ක් අතර නම් 48කින් එකපාර වැඩි වෙනවා. ඒක නිසා අවුරුදු දෙකත් අවුරුදු 10ක් අතර තමයි ලොකුම ගානකින් වැඩි වෙන්නේ. ඊට පස්සේ 10ත් 15ත් අතර තව 22කින් 19කින් 108කින් වැඩි වෙනවා. ඉතින් ඒකයි මම කිව්වේ සාමාන්‍යයෙන් අවුරුදු දෙකට වඩා අඩු ડોක්ටර්ස්ලා සාමාන්‍ය 1,24,000ක් විතර තමයි සාමාන්‍ය ඉමේජියලි ડોක්ටර් වෘත්තියට ආව ගමන් ගන්නේ.
හැබැයි ඊට පස්සේ 1,50,000ක් විතර අවුරුදු 5කට වඩා අඩු ඩොක්ටර්ස්ලා ගන්නවා. අවුරුදු 10කට වඩා අඩු නැන්දි 144,000, 15කට අඩු නැන්දි 190,000, 20කට වඩා නැන්දි 324,000, සහ අවුරුදු 20කට වඩා වැඩි නම් 351,000 විතර වගේ ගන්නවා. ඉතින් මේ සාමාන්‍ය ඩොක්ටර් කෙනෙක්ගේ සම්බන්ධයෙන් තමයි මේක වීඩියෝ එකේදී මම වඩා විශේෂයෙන්ම කතා කරේ. ස්පෙෂලිස්ට් ඩොක්ටර් සේව සම්බන්ධ මම වඩා වෙනම වීඩියෝ එකක් ඉස්සරහදී ගේන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ දිහා අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් අපි ওই වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා දාන්න මේ වීඩියෝ එකකින් අයිසරයක් හම්බවමු.